පළමුවන දේව ප්‍රකාශනය හෙබ්‍රවරුන් වෙත යවන ලද හසුනින් උපුටාගත් කොටසකි. ඇදහිල්ල වනාහි බලපොරොත්තු වන දේ පිළිබඳ සහතිකයයි. අදෘශ්‍යමාන දේ පිළිබඳ නිසැකකමයි. තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන් මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රිය වූහ. දෙවියන් වහන්සේගේ වචනෙන් විශ්වය මවනු ලැබූ බව අප තේරුම් ගන්නේ ඇදහිල්ලෙන්ය. මෙසේ දෘශ්‍යමාන දෙය අදෘශ්‍යමාන දෙයින් පහළ වූ බව පෙනී යයි. ඇදහිල්ලෙන් ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කළේය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින් ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබීය. ඔහු මියගියද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි. ඇදහිල්ලෙන් ඒනෝ මරණය නොවිඳගෙන යනු ලැබීය. දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු ජීවතුන් අතර නොවීය. ඔහුගේ තුරන්වීමට පෙර ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් බවට සහතිකය ලැබීය. ඇදහිල්ල නැතිව උන් වහන්සේගේ ප්‍රසාදය දිනා ගැනීමට පුළුවන් කමක් නැත. මන්ද දෙවියන් වහන්සේ වෙත ළඟාවන්නා උන් වහන්සේ ජීවත් වන බවත් උන්වහන්සේ සොයා එන්න උන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය. ඇදහිල්ලෙන් නොවා දැකගත නොහැකි දේ ගැන දෙවන් වහන්සේ විසින් දන්වනු ලැබ දේව ගරුබියෙන් ඇලලී සිය පවුලේ අය ගලවා ගැනීම සඳහා ඔහු ලෝකයා වරදට පත්කොට ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය. දේව වචනය මෙසේය. ශුද්ධවර මාක්තුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාඨයකි. සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරුද ජාකොබ්ද ජොහාන්ද වෙන්කොටගෙන ඔවුන් තමන් සමග උස් කන්දකට ගියසේක. ඔවුන් වහන්සේ ඔවුන් ඉදිරියේහි අන් වෙසක් වූසේක. මෙහිපිට කිසිවෙකුටත් සෝදා සුදු කළ නොහැකි තරම් දවල දීප්තියකින් උන් වහන්සේගේ වස්ත්‍ර බැබිලිනි. එවිට එලියාද මෝසෙස්ද ඔවුන්ට දර්ශනය වූහ. ඔහු ජෙසුස් වහන්සේ සමග කතා කරමින් සිටියහ. එවිට පේදුරු ජෙසුස් වහන්සේට කතා කොට, ගුරු දේවේනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත් එකක් මෝසෙට්ටත් එකක් එලියාටත් සාදමුයි කීය. ඔහු මහා භීතියකින් ඇලලී ගියෙන් කුමක් කියන්න දැයි ඔහු නොදැන සිටියේය. තවද බලාකුලක් නැගී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට මේ මාගේ පියාදර පුත්‍රයානෝය, මොහුට සවන් දෙන්නැයි බලාකුලෙන් හඬක් නික්මිනි. හදිසියෙන් අවට බැලූ විට ඔහු තමන් සමග ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නොදුටුවෝය. ඔවුන් කන්දෙන් බසින කල මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් උත්තාන වන තුරු තමන් දුටුදේ කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ කළසේක. එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත් ඔහු මළවුන්ගෙන් උත්තාන වීම යනු කුමක් දැයි ඔවුන් ඔවුන් අතර විමසමින් සිටියහ. තවද ඔහු කතා කොට පළමුවෙන් එලියා ආයුත්තේ යයි විනියදරයන්ට කියන්නේ මන්දැයි උන් වහන්සේගෙන් ඇසූ. උන් වහන්සේ කතා කොට එසේය. එලියා පළමුවෙන් පැමිණ සියල්ල නිසි ලෙස පිළියෙල කරනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත් නිග්‍රහ ලබන්නත් යුතුයයි ඔහු ගැන සඳහන්ව තිබෙන්නේ කෙසේද? එහෙත් මම ඔබට කියමි, එලියා දැනටම පැමිණ ඇත. ඔහු ගැන සුද්ධ ලියවිල්ලේහි ලියා ඇති පරිදි
ඔවුන් තමන් රිසිදේ ඔහුට කළයයි වදාළසේක. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. අද ශුද්ධ සුවිශේෂයේ උන්වහන්සේගේ අන්‍යරූප විලාසවීම පිළිබඳව කතා කරනවා. මේ අන්‍යරූප විලාසවීම තුළ උන්වහන්සේගේ මහිමය ඒ මහා තේජශ්‍රීය ශ්‍රාවකයන් තුන්දෙනෙකුට පෙන්නුම් කරනවා. මේ ශ්‍රාවකයන් තුන්දෙනාගෙන් පේදුරුතුමා කියනවා, ස්වාමිනි, අපි මණ්ඩප තුනක් සාදන්නම්. ඒ මණ්ඩප තුනේ ඔබ වහන්සේ මේ දෙදෙනා එක්ක සිටින්න. ඒ මොකද පේදුරුතුමා කැමති වුණේ නෑ. ඔහු දැක්කා ඒ උන්වහන්සේගේ තේජස්ත්‍රිය උන්වහන්සේගේ මහිමයෙන් බැහැර වෙලා යන්නට. ඔහු ආශා කළා ඒ මහිමය තුළම ජීවත් වෙන්න, ඒ තේජස්ත්‍රිය පිළි එක්කම ජීවත් වෙන්න. නමුත් උන්වහන්සේ කියනවා, නියමිත මොහොත පැමිණිහම ඔබ මේ පිළිබඳව කතා කරන්න. අපි උන්වහන්සේගේ වරප්‍රසාදය ජීවිතේ අත්දැක්කහම, උන්වහන්සේගේ මහිමය ජීවිතේ අත්දැක්කහම, උන්වහන්සේම දෙන බලය ජීවිතේ අත්දැක්කහම අපි ඒ පිළිබඳව ප්‍රකාශ කළ යුතු වෙනවා. මොකද ඒ ප්‍රකාශ කිරීම තමයි අන් අයව උන්වහන්සේ වෙත ඒකරාශි කරන්නේ. මම උන්වහන්සේ තුළ ලබන සුවය, මම උන්වහන්සේ තුළ ලබන බලය, මම උන්වහන්සේ තුළ ලබන ධෛර්යය පිළිබඳව කතා කරන්නේ නැත්නම් අනිත් අය උන්වහන්සේව දැන හඳුනාගන්නේ කෙසේද? උන්වහන්සේගේ මහිමේ තේජස්ත්‍රිය මම ජීවිතයේ දර්ශනය කළොත් එහෙම, මම ජීවිතයේ අත්දැක්කොත් එහෙම, එය මුළු ලොවටම හඬගා කිව යුතුයි. ඒ මුළු ලොවටම ප්‍රකාශ කළ යුතුයි. මොකද ඒ තුළ තමයි අනිත් අයට උන්වහන්සේ වෙතට එන්නට හැකියාව ලැබෙන්නේ. අනිත් අයට උන්වහන්සේට ආශා වෙන්නට, උන්වහන්සේව ජීවිතයේ හොයන්නට එය මඟ සලස්මක් වෙන්නේ. ඒ නිසා අපි ජීවිතයේ උන්වහන්සේව හඳුනාගත්තා වගේ, උන්වහන්සේගේ මහිමේ ජීවිතය අත්දැක්කා වගේ අපි අන් අයවත් ඒ සඳහා යොමු කළ යුතු වෙනවා. මම උන්වහන්සේත් එක්ක ලැබපු අත්දැකීම අන් අයට ප්‍රකාශ කළ යුතු වෙනවා. එය තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒක උන්වහන්සේගේ බලයේ ජීවිතයේ අත්දකින්නටත්, ඒ බලය පිළිබඳව අන් අයව දැනුවත් කරන්නටත්, ඒ තුළ තවත් අය උන්වහන්සේ වටා ඒක රාශි වේවි. උන්වහන්සේගේ ආදරයට, උන්වහන්සේගේ මහිමයට, උන්වහන්සේගේ බලයට ඔවුනුත් නතු වේවි.